ඳවන සූම් තුපයම් වැඩසටහනේ තුන්වන අධ්‍යයනයටයි අද එළඹ තිබෙන්නේ. අද දවසේ අප දෙදෙනාගේ ආදරණීය ගෞරවපූර්වක ඇරයුම පිළි අරගෙන රාජ්‍ය සම්මානලාභී කිවිවර සුනන්ද කරුණාරත්න ආරාධිතයා ලෙස සහභාගී වෙනවා. ඒ වගේම අද විශේෂයෙන් සඳහන් කරන්නට ඕන අනපේක්ෂිත ලෙස ආචාර්ය ආර්යවංශ රණවීර ප්‍රවීණ කවියා අද අප සමග සම්බන්ධ වෙනවා. ඒ ඉතාම වැදගත් දෙයක් හැටියට මා සලකනවා. ඒ වගේම සඳහන් කළ යුතුයි දැන් මේ කතා කරන මොහොතේත් මට පේනවා සෝමසිරි ඒකනායක සොයුරා කාව්‍ය සංග්‍රහ දෙකක් හනාව කතා සංග්‍රහ දෙකක් පළ කරපු ලේකකෙක් අප සමග සම්බන්ධ වෙනවා. ඔබ කිව්වා පද්මිනී ශ්‍රියාලත් හා සම්බන්ධ වෙන බව. ඒ වගේම යූසර්කල් නැමැති ඌව පළාතේ ඉතාම ප්‍රකට සංස්කෘතික කවයේ නිර්මාතෘවරයෙක් හැටියට කටයුතු කරන දුලිත් අශෝක දඩල්ලගේ සොයුරත් සහභාගී වෙනවා. ඒක නිසා මේක ඉතාම වැදගත් අවස්ථාවක්. ඒ සියලු දෙනාගේම සහභාගීත්වය මාසලකන ඉතාම වැදගත් දෙයක් හැටියට. මා කැමති මේ සාකච්ඡාවට ප්‍රවේශ වීමේදී මතක් කරගන්න අද සම්පත් දායකයින් ලෙස සහභාගී වෙනවා නලින් එන් කාර්යබසම් සමග පූජ්‍ය අපරැක්කිසිරි සුදම්ම ස්වාමින් වහන්සේ. සුදම්ම ස්වාමින් වහන්සේගේ ප්‍රමාවීමක් වෙනවා අද මේ ප්‍රදේශයේ විදුලි බලයේ විදැවැකීමක් නිසා. මම මේ සාකච්ඡාව මෙන්න මේ විදිහට ආරම්භ කරන්න නිරෝෂ. කවිය පිළිබඳව කතා කරද්දී අද දවසේ අපි කතා කරන්නේ තරුණ පරපුරේ දක්ෂ ඒ වගේම කවිය පිළිබඳව යම් අධ්‍යයනයක් සහිත කවියෙක් සමග නිසා මම කැමති මේ බඳු ප්‍රවේශයක් ගන්න. කවිය කියලා කියන්නේ හුදෙක් බාහිර යථාර්ථය අනුකරණය කරන දෙයක්ම නෙවෙයි. ඒ කියන්නේ කවිය හුදෙක් ප්‍රතිනිර්මාණයක් නෙවෙයි. කවිය යම් කිසි දෙයක් කවිය තුළදී අලුතෙන් නිර්මාණය කරනවා. පුරාතන සංස්කෘත විචාරකයන් අතර හමුවන බාමහ කියන විචාරකයා කියන්නේ අපූර්ව වස්තු විෂය නිර්මාණය කිරීමේ හැකියාව තමයි ප්‍රතිභාව කියලා කියන්නේ. ඒනුත් පේනවා කවියෙකුට තියෙන ප්‍රතිභාව මගින් ඔහු කරන්නේ අපූර්ව වස්තු විෂය නිර්මාණය කිරීමක් තමයි. ඒ වගේම ප්‍රකට කවියෙකු වන එස්රා පවුන් කියනවා කවිය සම්බන්ධයෙන් අදහස් දක්වද්දී make it new කියලා. make it new අලුතින් තනන්න කියන එක. එතකොට අපට පේනවා සුනන්ද කරුණාරත්නගේ දූවිලි මිනිසා සහ කන්‍යා දිවයින එළඹ කියන කාව්‍ය සංග්‍රහ දෙකේ තියෙන හොඳ කවිවලදී ඔහු ඇත්තටම කරන්නේ හුදෙක් බාහිර යථාර්ථයේ ප්‍රතිනිර්මාණය කිරීමක් නෙමෙයි. ඔහු අලුත් යථාර්ථයක් වෙත කවිය තුළ පව රැගෙන යනවා. ඒ වගේ විශේෂ කාරණයක් මෙහිදී මම මතක් කරනවා නිරේ. ඒ තමයි ආචාර්ය රග්මුල් තිලක් කියන විචාරකයා ඔහුගේ History and Principle of Literary Criticism කියන කෘතිය කියන එක කාරණයක් මෙහිදී වැදගත් වෙනවා මට සුනන්ද පිළිබඳව සාකච්ඡාව ආරම්භ කරන්න. ඔහු මෙහෙම කාරණයක් කියනවා. The structure of a poem resembles that of a drama. A drama does not make any statement. It acts out something and that action is its structure. අපිට සරලව කියන්න පුළුවන් කවියක ආකෘතිය නාට්‍යයකට සමානත්වයක් දක්වනවා. එය කිසිවක් කරපෙන්නනවා කවිය. කවිය කිසිවක් කරපෙන්නනවා. ඒ නිසා එය හුදෙක් ප්‍රකාශයක් නෙවෙයි. එය හුදෙක් ප්‍රකාශයක් නෙවෙයි. සුනන්ද කරුණාරත්නගේ කවි අතර අපට හම්බෙනවා මේ නාටකීය ලක්ෂණය සහිත කවි කීපයක්. විශේෂයෙන්ම සුනන්දගේ ලක්ෂණයක් තමයි අද අපි කතා කරනවා නලින් මේ සඳහා සූදානමින් ඉන්න කවියේ භාෂාව පිළිබඳව කතා කරද්දී සුනන්දගේ භාෂාව තුළ හම්බ වෙන අනන්‍ය ලක්ෂණයක් වෙන්නේ ඔහු බොහෝ විට සම්භාව්‍ය සාහිත්‍යයේ භාෂාව සම්ව්‍යක්ත භාෂා විදග්ධ භාෂාව තමන්ගේ කවියට අවශ්‍ය පරිදි ශික්ෂණය කරන ඒ සඳහා භාවිත කරන කවියෙක් බව මට මතකයි. ඔහුගේ කන්‍යා දියවරට එළඹ කෘති එක කෙටි කවියක් තියෙනවා පත් හැලුණු තුරකට කියලා. ඔහු කියනවා එහි
හලෙන් එදා තරලගත් පත් කිරුණු අද මුළු සුනිල් අහසම නුඹට කිරුල්. මේ කෙටි කවියේදී පවා පේනවා ඔහු භාෂාව හැසිරවීමේදී අනුගමනය කරන රීතිය පිළිබඳව එක් කුමක්ද කියන එක. මම ඔබට කලින් සඳහන් කළ නාටකීය ලක්ෂණය කවියක තියෙන. ඇත්තටම අද රණවීර මහතා මේට සහභාගී වන බව නොදන්නා මොහොතකත් මම තෝරාගෙන තිබුණා මේ කවිය ප්‍රයත්න කියන කවිය. මහ සමුදුර අභියස හැන්දෑවේ තනියෙන් දරුවෙක් පුන්ති. ඉතින් ඉන්වර්ටඩ් කම ඒ කියන්නේ උද්දෘත ඇතුළත තියෙනවා පුළුවන් ද ළමයෝ බදන්න අනන්ත මහ සමුදුර දිගුකොලක් යලි යලි මොල කැටි දෑ. රණවීරයන්ගේ ආරම්භක කෘතිය හම්බෙන මේ කෘති කවියේ පවා ඔහු කවිය තුල නාටකීය බව හිතවන්න ගන්න උත්සාහය තියෙනවා. පසු කලෙක ඔහු විශිෂ්ට කවියෙක් හැටියට පරිණාමයේදී මේ ලක්ෂණය තවත් වර්ධනය වෙනවා. සුනන්දගේ මේ කවිය අපි පොඩ්ඩක් අහලා බලමු. දයාබර රසිකේ යෞවනයේදී නිමේෂයක් කියලයි මේ කවිය සඳහන් වෙන්නේ. කන්‍යාදීවරට එළඹ කෘතිය. අම්මාද අයියාද කෙකටිය මල සරි ඔහුගේ මනාලිද දිවි හිටියල කන්ද නගිති. මමද යෙමි ඔහු අනුබැඳ උකුල කඳු වලලු මත යෝන් හිරු වැතිර ඇත එක පැහැර. කඳු කර තුරු පතර නැතිව අතරක් කුරුළු කූජව. සුපුරුදු උවද මේ කඳු මම්පෙත වාරු වන්නේ ඈ මා සොයුරු උරයට. ප්‍රේමාව නත්ත බැල්ම නිතු කොනින් පිරිනමනතර ඔහු වෙත. පොඩ්ඩයි අයියා රැඳී මොහොතක් මෝඩයලාගේ එහෙ ගිහින් දා අක්කා අඬු බව එහෙම කියන්නේ මතුරාය රහසි. අවනතව හිස වනමි නෙත් ඉවත යවනතර. ඉතා පහලින් ගලයි මා ඔය නිම්නේ දිගේ රිදී නාගේ කුවිලසට. මේ කවියේදී අපට පේනවා තමන්ගේ සොයුරා සොයුරාගේ බිරිඳත් එක්ක කන්දක් නගින මොහොතේ අනුවම යන පිටුපසින් යන බාත සහෝදරයෙකුට කිසියම් ආකාරයක ලිංගික මාත්සර්යක් වැනි දෙයක් ඇති වෙනවා ඔවුන් අර ප්‍රේමාව නද්දව එකිනෙකාට සමීපව යන මොහොතේ. සුනන්ද කවිය අවසන් කරන විදිය මෙහිමයි. අවනතව හිස වනමි අර අයියා කියන වෙලාවේ මෝඩයා වගේ ගිහිල්ලා කියන්න එපා එදා අක්ක ඇඬුවා කියලා. අවනතව හිස නම් net ivata yavanatara e net ivata yavanatara kiyana eka attule tiyenawa apita me sohira birindat ekka yedena premalingane pilibandawa me bala sohirata dyanena lingika matsa o ita passe avasana pada deke kiyana ita pahalin galai maoy hari wedagath me pahalin galai kiyana karana katakata tamangema sohira kerehi උරාගේ බිරිඳ කෙරෙහි ඇතිවන මේ ලිංගික මාත්සන් පහලින් ගලයි මාය. නිම්නේ දිගේ රිදීනාගේ කුවිලසට කියලා ඔහු භාවිත කරනවා. බෞද්ධ සාහිත්‍යයේ රාගයේ පිළිබඳව හැඟීම් වෙනුවෙන් භාවිත කරන අවස්ථාවක් තියෙනවා සූත්‍ර පිටකේ නාගයා කියන. ඒ අනුව අපිට පේනවා අද දවසේ අපේ කතකය භාවිත කරන භාෂාව සහ ඔහුගේ කවියේ තියෙන නාටකීය ලක්ෂණ වැනි දේවල්. මම මේ මොහොත නිරෝෂ යොමු කරන්නන් සුනන්දටම ඔබට දෙන්න පෙර නිරෝෂ සුනන්ද ඔබට මේ අවස්ථාව තියෙනවා ඔබ යෝජනා කරපු කවි වලින් ඔබේම කවියක් තෝරගන්න. ඒ විශේෂයෙන් ඔබ වාගේ අවබෝධයෙන් යුතුව කවිය යෙදෙන කෙනෙක් එක්ක අපි කැමති මේ සාකච්ඡාවේදී කතා කරන්න. කවි භාෂාව ඔබ මෙතෙක් නිර්මාණය කළ කෘති දෙකේදී නම් බොහෝ විට අපි දකින්න ලැබෙනවා සම්භාව්‍ය සාහිත්‍ය භාෂාව කවිය විශේෂයි දමණය කරගෙන පාවිච්චි කරන බව. හැමතිස්සෙම එහෙමනේ ඔබ සමාජට විවහාර භාෂාවක් යොදා ගන්නවා. කවි භාෂාව කෙබඳු විය යුතුද? මේ සාභාවිතාවට සහභාගී වෙන ආරිවංශ රණවීරගේ කවියේ භාෂාව ගත්තොත් ඒක හරි පළල් පරාසයක විහිදෙන බවයි පේන්නේ. ඔහුගේ ඇදුරුද ගිලානෝ වැනි කෘතියක් කවියක් තුල ඔහු සම්පූර්ණයෙන්ම සම්භාව්‍ය සාහිත්‍ය භාෂාව යොදා ගන්න අතරේ තවත් ඇතම් කවියක ඔහු සම්පූර්ණයෙන් සාමාන්‍ය ජනතාව වහරන භාෂාව කිසිම පැකිලීමකින් තොරව කවිය සඳහා යොදා ගන්න.
නිසා අපේ රටේ අජිත් තිලකසේන වාගේ කවියෙක් ගත්තත් අපිට ඒ ලක්ෂණය දකින්න පුළුවන්. ඒ නිසා සුනන්ද මම ඔබට ආරාධනා කරනවා ඔබ යෝජනා කරන කවි මත පිහිටා කවිය පිළිබඳව ඔබේ අදහස් අප සමග බෙදා හදා ගන්න ලෙස. ඔව් බොහොම ස්තුතියි වසන්ත සොහොයුරාට නිරෝෂ සොහොයුරාට මම ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට ආරාධනා කිරීමට. මේ අවස්ථාවේදී ඔබේ වැඩසටහනේ නිවෙන්නේ කවිය කුසමද කරන කතා බහක් නිසා මම කවියකගේ ආස්ථාන ඉඳලා කවියකගේ දෘෂ්ටි කෝණයෙන් බොහෝ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ වසන්ත කිව් මම යොදාගත් භාෂාව පිළිබඳව කිව්වා සම්භාව්‍ය වස්පහර ත්‍රිවියට අවශ්‍ය පරිදි හීල් කරගන්නවා. මම හිතනවා ඔබ කාරණාවක්දී මම මගේ මුල් කවි පොතේ පව යම් ප්‍රමාණයකට මේ පිළිබඳව දැනුවත්ව හිටියා. මම දැනගෙන හිටියා මම පාවිච්චි කරන භාෂාව බොහෝ කවිවලදී එදිනෙදා පාවිච්චි කරන භාෂාව සාමාන්‍ය නූතන සිංහල කවියේ තියෙන භාෂාවවත් නෙමෙයි ඊට වඩා තරමක් සම්භාව්‍ය භාෂාවක්. හැබැයි මට බෝධයක් මම අවශ්‍ය අවස්ථාවලදී මේ කවිය හීලා කරගත යුතුයි කියන කාරණා මම වසන්ත මිත්‍රීන් අනිත් සහෝදරයන්ටත් කියන්න කැමති. මට මෙවැනි භාෂාවක් යොදා ගන්න මම කල්පනා කළේ ඒක ඇතම් විට මගේ මතේ වැරදි වෙන්න පුළුවන්. මම කල්පනා කළා මම තෝරා ගන්න අනුභූතීන්ට ඒ අනුභූතීන් කවි බවට පත් කරනකොට එයින් යම් යම් අන්තර් දෘෂ්ටීන් මතු කරන්න උත්සාහ කරනකොට ඊට ගිය යුතු ගාම්භීර්ය දීම සඳහා මේක කරන්න පුළුවන් මගේ. හැබැයි ගාම්භීර්ය ලබා තව සල් මොහොතේ මේ කට් වෙනවා ඊට පස්සේ නැවතත් එන්න. ඔව් මයික්ස් ටිකක් මම හිතන්නේ බාධාක්. ඔව් එක්කෙනෙක්ගේ කාගෙන මයික් එකේ ප්‍රශ්නක් තියෙනවා. හරි අපි කරගෙන යමු සුමන. මම කල්පනා කළේ ඒ ගාම්භීර්ය ලබා දීම සඳහා යම් ආකාරයකට විදක්ක බස්පහරක් පාවිච්චි කළ යුතුයි කියලා මම කල්පනා කළා. ඒ විදක්ක බස්පහර යම් ප්‍රමාණයකට මට ගන්න පුළුවන් වුණේ මම ඉතාම අනලස්ව මගේ තරුණ කියවීමේ යෙදී හිටපු නිසා තමයි විශ්වාස කරපු දේ තමයි සහ අදටත් විශ්වාස කරන දේ තමයි කවියේ භාෂාවේ ඒ කවිය විසින් කියන ඒ කවිය විසින් ඉස්සර සිටින කියනවා මගේ මයික් එකක් කියනවා. ඔව් මට හොයාගන්න බෑ කරුණා කරලා ඔයාලගේ මයික් එකකින් අමතර ශබ්දයක් කියන ඒ කරුණා කරලා මයික් එක අන්මියුට් කරන්න පුළුවන්ද අපි කතා කරන අපගේ කතා කරන නිවේදක මහත්තයා විතරක් මයික් එකේ ඉඩ දීලා සහ මම තියාගන්නම් මගේ මයික් එක ඔන් කරලා තව විනාඩි 8කින් අපේ මේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙනවා ඊට පස්සේ නැවතත් අර ලබා දීලා තියෙන ලින්ක් එක අරගෙනම ඉක්මනින්ම අපිත් එක්ක සම්බන්ධ වෙන්න උබසිල් දෙනවා. ඔව් මම විශ්වාස කරන දේ තමයි කවිය මගින් තමයි භාෂාව ඉල්ලා සිටින්න කියලා. අර වසන්ත කිව්වා වගේ මම හැම කවියකදීම විදග්ධ බස්වරක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ මොකද කවියට එහෙම අයිතියක් නැහැ. මොකද භාෂාව ඉල්ලන්නේ කවියෙන් ඉල්ලන්නේ. දැන් අර මියගිය තරුණ ඡායාරූප ශිල්පියෙක් ගැන කියනකොට මම කියන්නේ මම අත්වසේම ඔහුගේ භාෂාව මම පාවිච්චි කරන්නේ අවුරුදු 21ේදී මේ වෙන තරුණ ඡායාරූප ශිල්පියෙක්ගේ භාෂාව තමයි මම කවියට ගන්න. ආවත් අයියේ ටොයියන් කොච්චර ඇඟට රස්සාවටයි මුල් තැන කෙල්ලෝ දෙකට මට නැති ගටක් බොට අවුරුදු 21කට ආහැටි මලේ මීටරුනේ නෑ මට. මම හිතන්නේ කවියා වනාහි අරිවංශ රණවීර මහත්තයත් මෙතන ඉන්නවා. ඒ කවිය මගින් ඉල්ලා සිටින භාෂාවක් කියන ඒ භාෂාව තමයි ලබා දෙන්නට ඕන. ඊළඟට භාෂාව පිළිබඳ පොතුවේ කතා කරනවා නම් මම හිතනවා භාෂාව තමයි කවිය පණගන්වන්නේ කියලා. දැන් අපිට මැටි පිනක් අරගෙන අපිට ප්‍රතිමාවක් හදන්න පුළුවන්. හැබැයි මේ ප්‍රතිමාවට පණ දෙන්න පුළුවන් කමක් නැහැ. මොකක් හරි දිව මතුරක් ඕන මේකට පණ දෙන්න. මේකට පණ දෙන්නේ භාෂා. හැබැයි භාෂාවෙන් කියනකොට මම කියන්නේ මේ කවියේ මේ වචනවල තියෙන වාච්‍යාර්ථය ලක්ෂ්‍යාර්ථය අරින්නේ කියලා කියන්නේ. ඒව නෙවෙයි මම කියන්නේ. භාෂාවේ ප්‍රකරණය සම්බන්ධ කාරණා විශේෂයෙන්ම කවිය ඇතුලේ භාෂාව වින්‍යාසගත කරන ආකාරය මට ඒක මම කවියෙන්ම ඉගෙන ගන්න කෙනෙක් නිසා විචාරකයෙකුට වඩා මම කවි දිහාවල්මයි මේ කියන්නේ. මට ඒ නිසා ඒක සමහර විට වසන්තට වගේ වික්තව කියන්න බැරි වෙයි. නමුත් මම කියන්නේ කවි භාෂාව වදන් විරාම ලක්ෂණ මේ වගේ දේවල් කවිය ඇතුලේ විඤ්ඤාසගත කරන ආකාරයෙන් තමයි කවියට පණ ලැබෙන්නේ. අනිත් කාරණාව තමයි කවියේ මේ අන්තර්දෘෂ්ටි. එහෙනම් මේක ඕපන තාය ගත හැකි නේද? එහෙනම් එන්නේ වෙන ඔව් කවියේ අන්තර්දෘෂ්ටිය තියුණු කරගන්න. හරි හරි හරි
හරි සමහර මේ රණවීර මහත්මයා වගේ කවියෙක් ගත්තාම කවියේ අන්තර්දෘෂ්ටිය තියුණු කරන්න ඔහු භාෂාව පාවිච්චි කරනවා අනිත් එක තමයි කවියේ මේ ඇට්මොස්ෆියර් එක කියලා කියන්නේ මේ නිකන් මේ වටපිටාව කියන කාරණාව නෙවෙයි කවියේ වාතාවරණය අපිට sannivedanaya කරන්නේ භාෂා ප්‍රයෝග හරහා භාෂා ප්‍රකරණ හරහා භාෂා විඤ්ඤාසය හරහා කියන එක තමයි මගේ කාරණා දැන් මට පුළුවන් ද වසන්ත මගේ කවියක් වෙත යන්න මම තෝරගත්තා අපිට තව විනාඩි 6යි තියෙන්නේ සුනන්ද අපි මේ විනාඩි 6 කතා කරලා ඊළඟ දෙවෙනි අදියරේදී කවිය ගමු නැත්නම් විනාඩි 6 කට ඉවර කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිනේ මම හිතන්නේ බැරි වෙයි විනාඩි 6න් අපිට ඔව් ආ කවිය ගැන ඔයාගේ අදහස් කියන්න අපි ඊළඟ දෙවෙනි අදියරේ මුලදීම කවිය ගමු දැන් මම කිව්වා කවියේ තියෙන වාතාවරණය ඇට්මොස්ෆියර් එක කියලා වාතාවරණය කියලා කියන්නේ මේ කවිය මේ දැන් හිතමු දැන් අද අපි යනවා විනාඩි 6කින් යනවා අපි මීගමුවට ගිහිල්ලා හෙට අපි යනවා නුවරඑළිය අඬ නැතුව ගියානේ එයා ඩිස්කනෙක්ට් වුණා අපේ තුරන්දගේ කටහඬ ඇහෙන්නේ නැහැ නේ තුරන්දයි ඔයා මියුට් වෙලා තියෙන්නේ මියුට් වෙලා තියෙන අන්මියුට් කරගන්න. සුනන්ද නැහැ මෙතන නේද? නෑ සුනන්ද ඉන්නවා. සුනන්ද ඉන්නවා මේ අන්මියුට් කරගත්තනම් හරි. මියුට් වෙලා තියෙන්නේ. ඔව් මියුට් වෙලා තියෙන්නේ. මයික් එක මියුට් වෙලා තියෙන්නේ. අන්මියුට් කරගත්තනම් හරි. හරි. සුනන්ද ඇහෙන්නේ නැතුව ගියා සුනන්ද මියුට් අන්මියුට් කරගන්න කියලා කියනවා නේ? සුනන්දගේ මයික් එක අන්මියුට් තවම ඒක මියුට් කර වෙලා තියෙන අන්මියුට් කරගත්තනම් හරි දැන් හරි දැන් ඇහෙනවනේ හරි හරි දැන් හරි ඔව් මට පැටියෝනේ ඔව් මං කියන එක ඇහෙනවද ඇහෙනවා සුනන්ද ඇහෙනවා සා මේ මම කියන්නේ සම්පූර්ණයෙන්ම සවාගේ මයික් එක අන්මියුට් කරගන්න ප්ලීස් හරි ඔබතුමා කරනවා ඔව් එනිසා මම කියන්නේ එකක් තමයි කවිය කවිය ජීවිතයට පරගන්නවන්නේ ඒ වගේම කවියේ අන්තර්දෘෂ්ටිය තියුණු කරන්නේ ඒ වගේම කවියේ වාතාවරණය අප වෙත දනවන්නේ භාෂා ප්‍රකරණය හරහා විශේෂයෙන්ම භාෂා ප්‍රකරණය කියලා මම අදහස් කරන්නේ වස වදන් කවිය තුල වින්‍යාසගත කරන ආකාරය කවිය ඊටාම මේ 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 දැනුවත්භාවයෙන් යුතුවයි හොඳ කවියෝ එක කරන්නේ ඒක නිසා මම විශ්වාස කරනවා වස තමයි අසිතාම කවිය තියෙන වැදගත් සංරචකයක් හැටියට මම දකින්නේ ඒක නිසා දැන් සමහර විතරවා මේ භාෂාවේ වාච්‍යාර්ථ අරහා මොකක් හරි පණිවිඩයක් දෙනවා එහෙම එකක් නෙවෙයි. එවැනි දෙයක් තමයි මම මේ කවියේ වස පිළිබඳව හිතන්නේ මම අන්න ඒ වගේ දෙයක්. ඔව් මගේ අදහස දැක්වුවා. අපි අන්තිම විනාඩි දෙකේ විනාඩි දෙකයි තත්පර ගාන තියෙනවා. කමක් නැහැ මේ නිරෝෂ අපි කවිය යාට perform කරන්න දෙමු අපි recite කරන්න කියමු. කමක් නැහැ. අතරමඟ එහෙම වුණොත් අපි ඔව් විනාඩි දෙකයි තියෙන නේද? අපි කරගෙන යමු සුනන්ද. අපි දැන් ඔයාගේ භාෂාව ගැන අපි කතා කළා. දැන් ඔයා මොන කවියෙන්ද එතනට අපි ගෙනියන්න හදන්නේ උදාහරණයක් විදියට. එකකින් මම දොරකඩ මාරාව කියන කවියෙන් තමයි පටන් ගන්න කැමති වෙන්නේ. මම හිතන්නේ මම බෙදා හදාගෙන තිබෙනවා මේ කවිය. මම කැමති එකපාරක් කියන්න. දොරකඩ මාරා දැඟුල් පැලයක් වූ එකල මා මුත්තනුවන්ය දොරකඩ සිටුවා ඇත්තේ මේ මාරා එකල කොහොඹ අඹ දෙල් ඈ නෙකතුරු අතර මිදුලේ කෙසඟ පැලයක් වීල මේ මාරා කෙමෙන් නැගෙමින් අතුපතර විහිදා සිටගති මේ මාරා කොහොඹ පිහිඹිය ඈතුරු අවහිර සමග මිදුල් කොන නාබ තල්ගසද අපාලූයේය මපිය ඉන්ද්‍ර දිශාවට එක් ශාඛාවකි අග්නි දිශාවට තව ශාඛාවක් සිව් දෙස අනසක පතුරයි ශාඛා උතුරට දකුණට මුල් මණ්ඩල යති වසයි මිදුල හෙල මින් මිති පත්‍රස හොවයි නිවස තුන් කිස්තය අඳුර කපා හෙලන්නට වහාම මෙනපුර ඇවසි උවද සංකා මතු වෙයි සිට
මේ රුක් රජු නැති කල අප දොරකඩ ඡණ්ඩ තාපයට නිවස ඇරීගෙන ආරා දොරකඩ නැගීමේ මාරා අතිත කරනු හැකි වෙදගේ වේර එහෙත් බලක වැට හේයි කල් ගිය දොස දෝනාවකි ආරා තර වූ කඳ ඊළඟ මාරුත වේගය එන සඳ ගසට දරනු බැරි ලෙලෙන අතුපතර අපිට තාමත් කනෙක්ෂන් එක තියෙනවද ඔව් අපි කතා කරගෙන යනවා තව විනාඩියක් ඇතුළත ඩිස්කනෙක්ට් වෙයි නමුත් අපි වෙලාව ප්‍රයෝජනට ගමු ඔව් එතකොට මේ දොරකඩ මාරාව කියන කවිය මගේ දෙවෙනි කවි පොතේ තියෙන 2012 වර්ෂයේ තමයි මම මේ කවිය ප්‍රකාශයට පත් කළේ හැබැයි මේ කවිය මම ලියුවේ 2011 වර්ෂයේ විතරයි මේකට එතකොටම මේ ගත්තොත් එහෙම ආසන්නම නිමිත්ත උනේ ඉවකට තිබ්බ රජය 2011 වගේ වෙනකොට ජනප්‍රියත්වයේ මුදුන් තලයේ තිබුණේ 2009 යුද ජයග්‍රහණයෙන් පස්සේ එතකොට ලංකාදීප පුවත්පතේ මම දකින්න එක්තරා ප්‍රවෘත්තියක් ජන ඉවකට තිබුණ ජනාධිපතිවරයාගේ වැඩිමහල් සහෝදරයා කියනවා තව අවුරුදු 75ක් යනකම් ලංකාවේ තියෙන්නේ අපේ පාලනය කියලා ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්තියක් පළ වෙනවා මම කල්පනා කරනවා කවියෙක් විදිහට ඔහු කියපු කාරණේ ඇත්තද මම මේක විමර්ශනය කරලා බලනවා ඒ පිළිබඳ මගේ විදර්ශනාව ඒ පිළිබඳ මගේ විමර්ශනය තමයි මම මේ කවියේ ගැප් කරන්නේ එතකොට මට අවශ්‍ය වුණේ උඩින් කවියේ මතු පිටින් යම්කිසි ප්‍රමුඛව පෙනෙන ඒ කියන්නේ පුහුණු මේ රසිකයෙකුට ප්‍රමුඛව පෙනෙන දේශපාලන අරුත